දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙවට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න. දැන් බලන්න මේ ආත්මෙදි සමාරු තරුණ වයසේ දරුවන්ගේ අභාවී සිද්ධ වෙන. අම්මයි තාත්තයි දරුව ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. අනේ අපි මැරුණම අපේ දරුවෝ අපිව කරවුඩින් ගෙනියයි. අපි වෙනුවෙන් පින්කම් කරයි. අපිට පින් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් අම්මා තාත්තා ඉන්නකොටම තරුණ කාලේ යෞවන කාලේ මැරෙනවා. දැන් බලන්න ඊයේද පෙරේදද 16 19 18 20 වගේ වයස්වල ළමයි අය දෙනෙක්ම නාන්න ගිහිල්ලා මැරුණා. ඒ අම්මලා තාත්තලට මොනතරම් වේදනාවක්ද? එකම තැන මලමිනි වතුරෙන් ගොඩ ගන්නවා දකින්නකොට. අපි කොච්චර බණ කිව්වත් අඬන්න එපා. ඇඬෙනවා. ඇයි බුදුහාඳුරුමයි දේශනා කළේ ප්‍රේමතෝ ජායති ශෝකෝ. බුදුහාඳුරුමයි වදාලේ. ආදරේ තියෙන තැන තියෙන්නේ දුකයි කඳුලයි. ආදරේ තියෙනවා නම් එතන තියෙන වේදනාව. මේ දවස්වල හරියට මැරෙනවා. තාත්තයි පුතයි බල්ලෙක් කරන් ගියා මූ දෙනාවන්. තමන් ආදරේට අදන බලු පැටියා මූ දෙනාවන්ට ගෙනිච්චා. බල්ලයි තාත්තයි මැරුණා. මේ බේරුණා. කොල්ල මැරුණා. එතකොට තරුණ වයසේ ළමයි මැරුණම දෙමව්පියන්ට මා පුදුම දුකක්. තරුණ ළමයින්ගේ මරණය දෙමව්පියන්ට පුදුම දුකක්. අවුරුද්දට කිරිබත පැන්නේ උයන්න බෑ. ළමයා ඒවි කියලා දොර බලාගෙන මිදුල බලාගෙන වයස්ගතව තාම ඉන්නවා. ළමයි ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නකොට තරුණ ළමයි අකාලේ මැරුණා නම් ඒකේ කර්ම විපාක හැටියට පෙන්වන්නේ පෙර ආත්මවලදී දරුවා කරදරයි කියලා කුසේ ඉන්නකොටම ගප්සා කරන එක අද කාලේ අරියට කරනවා. ශරීර දෙකක් එකතු වුණා. ඒ නිසා ජීවියේ කුසට ආවා. එයා කරදරයි කියලා හිතාගෙන සල්ලි දීලා දැන් කොළඹ අරියට කරනවා. ආසියාවේ ගප්සා කරන රටවල් වලින් අංක එකට ඉන්නේ අපි. මේ කොළඹ නගරේ තමයි ඒකට ප්‍රසිද්ධ. රාශිගතව ගප්සා කරන. ඇසකන නාසය එන්න කලින් අර කලලි ජීවියෙක් මරණ තරන් දරුණු සිතක්. සමහර විට තාත්තා කියනවා මරාපං. සමාජට අම්මට සමාජයට මූණ දෙන්න බෑ. ඒ නිසා කීයක් හරි දීලා මොනවාරි කාලා අර සත්වයව මරලා දාන. අන්න එබඳු අපරාධ කරපු අයට සංසාරේ ඉපදුනාම ළමයි ලැබෙනවා. නමුත් ඒ ළමයින්ගෙන් උපකාර ගන්න සැලකිලි ගන්න පින නැති වෙනවා. නාකි වුණාම සලකන්න කෙනෙක් නෑ ළමයි මැරිලා. දරුවන්ගේ මරණ වේදනාව නිසා නිතරම කඳුළු පිරිච්ච ඇසින් ඒ දරුව කණ්ඩ ආසකෑමක් ගෙනාවම ඒකත් මතක් වෙනවා. වෙනත් ඒ වයසේ ළමයින්ව දැක්කම තමන්ගේ දරුව මතක් වෙනවා. දරු දුක කියන එක ලේසි නෑ. පිච්චි පිච්චි අඬ අඬ ජීවත් වෙන්නේ සංසාරේ තමන් කළ අර අකුසලය. කුසට ආපු දරුවා කරදරයි කියලා මරනවා. සමහරු ඉන්නවා මාස 8-9 බඩේ තියාගෙන ඉඳලා
උපන්නට පස්සේ මරල වලදාපු තැන්තියෙන. කුණු බක්කියට දාපු තැන්තියෙන. දරුවා ඉස්පිරිතාලේ තියලා පැනලගිය අම්මල ඉන්නවා. ඇයි මේ ළමයා කරදරයි. දරුවන් ඝාතනය කරපු අයට ලස්සන ලස්සන පුත්තු ලැබුණත් ලස්සන දූල ලැබුණත් ඒ අයත් එක්ක එකට ඉන්න පින නෑ. ඒ දරුවා අකාලෙ මැරෙනවා. ඒ ළමයින්ගෙත් කර්මයක්. ඊළඟ එක වදාලා ඊළඟ එක ඔබට ලැබෙන්න තියෙන යම්කිසි වස්තුවක් ඔබට නැති වෙනවා. හිමිකම තියෙන ඔයාටයි. මේගේ අයිති මට. නමුත් මට ලැබෙන්නේ නැහැ. තාත්තගේ ඉඩකඩන් ලැබෙන්න ඕනේ මට. ලැබෙන්නේ නැහැ. පන්සලේ අයිතිවාසිකම් විහාරාධිපතිකම ලැබෙන්න ඕනේ මට. නමුත් ලැබෙන්නේ නැහැ. වෙන අයට යනවා. තමන්ට අහිමි වෙනවා. තමන්ට ඒව අරගෙන සැප විඳින්න වාසනාව නැති වෙනවා. කර්මයක්. එහෙම වෙන්න කාරණාව තමයි සංසාරේ බෝ අවස්ථාවලදී මේ ලස්සනට තියෙන මල් ගස් ඔක්කොම විනාශ කරන එක. බලන්න අපි හිතන්නේ මේවා. ඔය හොඳට වැවිලා තියෙන මල් ගස්. පරිසරේ ලස්සන කරන පූජාවට නෙලන සුවඳක් තියෙන ඒවා ඔක්කොම විනාශ කරන. එම මිනිස්සු අදත් අපි දැකලා තියෙනවා. දැන් බලන්න අපි මල් වවල තියෙනවා කියමුකෝ වත්තේ. පායන කාලේට වතුර ටිකක්වත් දාන්න නැත්නම් ඉන්න අය ඒ අයත් මල් ගස් නසන අය. තමන් ජීවත් වෙන වත්තනම් ගෙදරනම් ගේ අවට තියෙනවා නම් මල් පැල පායන කාලේට ගස් වලට වතුර ඕන කියනකන් ඉන්නේ නැහැ. වතුර ටික වක් කරන්න ඕන. එතකොටයි පරිසරේ ලස්සන වෙන්නේ. ආක බලාගෙන යනවනම් මෝනිච්චාවට කරනවනම් කරන්නන් වාලේ කරනවනම් අන්න ඒ බඳු අයට සංසාරي ලැබෙන්න තියෙන දීපල නැති වෙනවා. අර ලස්සන නැති වෙනවා. ඇදලා දානවා එළියට. තමන් ළඟ ඔප්පු තිරප්පු තිබුණත් පරදිනවා නඩුවෙන්. සැබෑ අයිතිකාරයා මාපාරි ඉඟා කනවා. ගෙදර වැඩකාරය රජ වෙනවා. ලැබෙන්න තියෙන උරුමයන් ලැබෙන්නේ නැති වෙන්න කාරණාව තමයි අර මල් ගස් විනාශ කරන එක. ඒකේ අනිත් පැත්තනේ මල් ගස් වවනවන ඒකනේ බුදුහාමුදුරු වදාළේ. ආරාම රෝපා වන රෝපා. ආරාම රෝපා කියන්නේ මල් ගස්. වන රෝපා කියන්නේ ගෙඩිය දෙන ගස්. දැන් බලන්න අපි එයා පැත්තේ තියෙනවා මා පන්සල. කොළොන්නාවේ රජ මා විහාරේ. ඒකේ ඉන්න දැන් වර්තමාන විහාරාධිපති ආම්තුරු නිකන් ඉන්නෙම නැහැ. දැන් ටිකක් අසනීපෙන්. ඒත් මේ වෙනකොට හිටවලා තියෙනවා වත්තේ කරත කොළඹ අඹ ගස්ම 50 ගාණක්. උන්නාංශ ගිනල්ලා පැල කරනවා. ඇයි ගෙඩියක් ආවොත් කන්න පුළුවන්. සත්තුකයි. මල් ගස් තිබුණම ලස්සනයි. ඒවා වවන අයට සංසාරේ තමන්ගේ නැති දේවල් තමන්ට හිමිකම් ලැබෙනවා. අර විනාශ කළොත් තියෙන ටික නැති වෙනවා. ඒවා ලස්සන කළොත් අනුන්ගේවා අපිටත් ලැබෙනවා. ඊළඟට ඔබ මේ ආත්මෙදී ඇමතිස්සම ලෙඩින්නම් සත්තුන්ට උඹ කරදර කළා. හොඳ සෞඛ්‍ය සම්පත්තියක් ඇතුව දීර්ඝායු ලබන්න නම් අද ඔය ඉන්නේ සමහරු 90යි. දැන් අච්චි අම්ම කෙනෙක් ඉන්නවා අවුරු 90යි. ඇස් පේනවා කන් ඇනවා. දැන් බණ කියන අපිට පේන්නේ නැහැ. අපිටත් දැන් කණ්ණාඩියක් ඕන. හොඳ මතකයක් තියෙනවා.
මා ලොකු ලෙඩ නෑ. තාම වැඩ කරන. තාම කැවිලි බදිනවා. දාවල කාලෙ බුදියන්නේ. මොකක් හරි වැඩක් කරන. නිදන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙන දාවල වළඳලා ටිකක් නිදන්න. අර ආච්චි අම්මා 90ක් පැනලා දාවල අපි වාගේ බත් මතේට බුදියන්නේ. කන්නේ බොහොම ටිකයි. කුසට අවශ්‍ය ප්‍රමාණය කනවා. ඒ නිසා හරි කඩිසරයි. එහෙම නිරෝගී සුවයයි දීර්ඝායුෂයි ලැබෙන්නේ කොහමද? කූඩු කරලා ඉන්න සත්තු නිදහස් කරනවා. ඔය කූඩු වල දාගෙන ඉන්නවා සත්තුන්ව. උන් ආසයි නිදහස ජීවත් වෙන්න. ඒකට කියනවා අබේ දානේ. අබේ දාන කියලා කියන්නේ ඒකයි ජීවිතේ දෙනවා. කූඩු කරලා ඉන්න සත්තුන්ව අර කූඩු වලින් නිදහස් කළාම ඉපදෙන ආත්මවලදී නිරෝගී සුවයයි දීර්ඝායුෂයි දෙකම ලැබෙනවා. ඒ දෙක එකට ලැබෙන්න ඕන. ආයුෂ විතරක් ලැබිලා වැඩක් නැහැ ලෙඩ නම්. Tamanṭama ipā wenawa. ආයුෂයයි දීර්ඝායුෂයයි නිරෝගීකමයි. ඊළඟ එක තමයි මේ භවයේදී කෙනෙකුට ආයුෂ අඩු වෙනවා. මේ දවස්වලේ මඩු ආයුෂයෙන් මැරුණා ගොඩාරියක්. අපි කියනවා අනේ අපුයි තව කාලයක් ඉන්න තිබුණා වයසත් දෝක. පොඩි වයසේ මැරුණා කියලා අපි කියනවා. බොහොම දක්ෂ ධර්මදේශකයාණන් වහන්සේලා කීප නමක් අඩු වයසේ අපොත් වුණා. අපි මේ වැස් දෙකට දකින්නවා. අපි ඒවට යනවා. අවසන් කටයුතු වලට සහභාගි වෙනවා. අපේ දුක ප්‍රකාශ කරනවා. නමුත් බුදුහාමුදුරු දේශනා කළා. එහෙම වෙන්නේ මොකද? පෙර ආත්මවලදී කිසිම කරුණාවක් නැතුව සත්තු මරණ එක. පින්වත්නි මන් දැක්ක ඔය ජපානයේ කිඹුලු මරණ ඇටි. කිඹුලා කිව්වා මරි ගොරෝසු සතේ බය හිතෙනවා. ඌව දැක්කම බයයි. ළඟට යන්න හිතෙන්නේ නැහැ. කිඹුලාගේ කට දෙපැත්තෙන් දෙපැත්තට ඇදලා විශාල මන්නයක් කට මැද්දි උගුරු අරියේ තියලා මිටියකින් ගාගෙන යනවා. අර දරපලනෝ වාගේ දෙපැත්තට යන්න. ඒ මිනිසුන්ගේ හිත මොන තරම් තදද? මොන තරම් දරුණුද? කොහොමද මේක කරන්නේ? චුන්දගේ කතාවේ කියවෙන්නේ කයි? ඌරගේ කට ඇරලා වක් කරන්න ඕන උණු වතුර. එතකොටයි තෙල මෙලෙක් වෙන්නේ. පොල්ලකින් ගාලා 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 තලන්න ඕන. මස් බුරුල් වෙනවා. ඊටස් උණු වතුරේ දාන්නේ. ඒ සතා මොන තරම් විඳවනු ඇත. අකාරුණිකෝ කරුණාව නැති සත්තුන්ගෙන් අංක එක කපුටා. කපුටා කෙතේ ඉන්න ගොනාගේ පිටේ තුවාල තිබුණොත් තුවාල පිටේ ඉඳගෙන තුවාලේ කොටනවා. අනේ මූට රිදෙනවා නේද කියලා හිතන්නේ උතිරිසනෙක්. මම පොඩි කාලේ මාන වෙලා ඔය ඈත ගමක හිටියා. ගලක් උඩ අපි වැඩිපුර ඉන්නේ. අලියෙනවා. අල්ලපු ඇටේ බෞද්ධ ගයක් නෙමෙයි. උනාට හරි හොඳ මිනිස්සු. හැමදාම ඒ ගෙදරට නෑයෝ එනවා. නෑයෝ එනකොට මේ අම්මා මොකද කරන්නේ? තමන්ගේ කුකුල් කොටුවට ගිහිල්ලා හොඳ කුකුලෙක්ව අරගෙන බෙල්ල අඹරනවා. බෙල්ල අඹරලා නටන වතුර මුට්ටියකට දාලා වාලා දාන. අර මූඩිය උඩ යනකම් අර සතා දඟලන. පස්සේ තමයි අරගෙන පියාටු ගලවන්නේ. කරන කලට පව මිහිරිය මීසේ අරි රහයි. ඒව මරාගෙන තුන පාදාල උයාගෙන කනකොට අරිම රසයි. විඳින්න ගියා.
සත්ව හිංසාව කිසිම ආගමක අගයන්නේ නැහැ. බුද්ධාගම විශේෂයි. සියලු සත්වයෝ සුවපත් වේවා. මං විතරක් නෙමෙයි. ඊළඟට පින්වත්නි, ඔබට ජීවිතයට බොහොම හොඳ භාර්යාවක්, බොහොම හොඳ ස්වාමියෙක්, විශ්වාසවන්ත ආශ්‍රයක් ඔබට ලැබෙන්න නම් ඔබේ චරිතය පිරිසිදු වෙලා තියෙන්න ඕන. ප්‍රිය මනාප රූප තිබුණට මදි. නෝනයිටි රූපේ වාගේ, මාත්‍යයිටි රූප වාගේ, රූපේ නෙමෙයි වටින්නේ ගුණය. දෙන්නට දෙන්න විශ්වාසවන්ත හොඳ පවුලක් ගත කරන්න නම්, එහෙම නැතුව අවුල් වෙච්ච පවුල්, ස්වාමියා භාර්යාවට බොරු කරනවා, භාර්යා ස්වාමියාට බොරු කරනවා, බොරු කියනවා, වංචාව කරනවා, හොරකම් කරනවා, අඟනවා ගේ ඇතුලේ, කේලම් පිළිගන්නවා. එහෙම වෙන්නේ සංසාරෙදී වෙන ස්ත්‍රී පුරුෂයෝ කරා යෑම. ඒ පරාභව සූත්‍රයේම කියන්නේ ඉත්ති දුත්තෝ, තම නෝන ඉඳිද්දී දකින කාන්තාව පස්සේ යනවා. තම ස්වාමියා ඉඳිද්දී දකින පිරිමින් රවට්ටගෙන කාමාශාව විඳිනවා නම්, ඊළඟට ඉපදෙන ආත්මවලදී පවුල ගිනි ගොඩක් ගින්දර මැද්දේ ජීවත් වෙන්නේ. මොන දේපල සම්පත තිබුණත් බත්පත කන්න විදියක් නැහැ. හිතේ සතුට නැහැ. ඒ වගේම තමයි සමහර කාන්තාවෝ බොහොම තරුණ වයසේදීම කණවැන්දුම් වෙනවා. අපි දැකලා තියෙනවා. ඒ කණවැන්දුම් වෙන්න කාරණාව සංසාරේ තමන්ගේ ස්වාමියාට ගරු නොකිරීම, තම භාර්යාවට ගරු නොකිරීම. පෞගේ කාලයේම මරණ කීපයක් වුණා. කසාද බැඳලා මගුල් කාර් එකේ යන ගමන් විපතටපත් වෙලා මනමාලිය මළා. මනමාලි තනි වුණා. කණවැන්දුම් වුණා. ලංකාවේ දැන් මේ කණවැන්දුම් කියන එක ගණන් ගන්නේ නැහැ. එදා දඹදිව බඹුණු සමාජේ බොහොම අමාරුයි. කණවැන්දුම් වුණොත් පාරක යන්න බෑ. ඉස්සර තට්ටේ ගානවා. සුදුමයි අඳින්න ඕන. ගෙදර මුල්ලකයි ඉන්න ඕන. උත්සවයකට එන්න බෑ. නෑයෝ ආවොත් ඉදිරියට එන්න බෑ. එකට වාඩි වෙලා කන්න බෑ. තමන්ගේ ගෙදර. නාකියට ඕමයි, තරුණයට කොහමද? ඊටත් කලින් මාත්‍යව පුච්චන ගින්දරට පනින්න ඕන. තල්ලු කරලා දානවා. මූසලයි, කණවැන්දුම්, සුබ නෑ, අසුබයි. උදේ යනකොටේම මුලිච්චු වුණොත් කාරලා කෙලගාලා ගෙදරගින් මූනෝදොර. නින්දා කරනවා. කිසිම තැනකට යන්න බෑ. අද එහෙම නන්නේ. නමුත් මානසිකවත් කායිකවත් ස්වාමියා නැත්තම් විඳවන්න වෙනවා. කායිකව දුක් විඳින්න වෙනවා. මානසිකව දුක් විඳින්න වෙනවා. ඒ නිසා තමන්ගේ ස්වාමියා ගින්දර කොට සලකන්න ඕන. දෙයියා කොට සලකන්න ඕන. බ්‍රහ්ම රාජයා කොට සලකන්න ඕන. ඔය අපේ බණ පොත් කියවනකොට පේනවා හරි ලස්සනට. මාත්‍යා නෑවට පස්සේ ඔළුව පීරලා තෙල් ගාලා කණ්ණාඩිය පෙන්නලා බලන්න. පුදුම ගෞරවයක් එනකොට පුටුවෙන් නැගිට්ටා. කවදාවත් ස්වාමියාගේ ඉදිරියේ වාඩි වෙන්නේ නැහැ. පිටිපස්සේ තමයි ඉතන් ඉන්නේ. බයට නෙමෙයි, අපේ දෙයියා. කකුල අල්ලලා වැන්දා. කකුල අල්ලලා වඳිනවා. ඒබඳු කාන්තාවක් මැරෙනකම්ම ස්වාමියා එක්ක ඉන්න තියෙනවා.
ඉන්දියාව කාන්තාවන්ගේ ප්‍රාර්ථනාවද අපි නිවන්සුව නිවන්සුව කියනොවාගේ ඉන්දියානු කාන්තාවන්ගේ ප්‍රාර්ථනාව තමයි ගෑනු කෙනෙකුගේ ස්වාමිපුරුෂයා ඉන්න කොට මැරිල අඩක කනවැැඳුම් වෙලා මැරණ එක නෙමෙයි ස්වාමිය ඉන්නකොට මැරුණොත් මිනි පෙට්ටි ඇතුළේ මල්තියලා තතුපාට තිලක තියලා ලස්සනට ගෙනියම ස්වාමිය ඉන්නකොට මැරෙන්ඩෝල ඒමයි ප්‍රාර්ථනා කළේ. ඊළඟට කිව්වා ඔබ ගෙදරක වැඩකාරකං කරන කෙනෙක් වෙලා ඉපදුන්නේ ඇයි දාසිවෙන්න ඔයි ගෙවල් වල වැඩකාර කමටින්නේ ඒම වෙන්න මොකොද සමාජ සම්මතයන්ට පිටු බාලා ගුණමකු වී වැඩ කිරීම අද කොච්චර ඉන්නවාද ඇත ගංවලින් ඇවිල්ලා සමාරවිට පිට රටවල්වලට එම ගිල් වැසකිලි සෝදන්ඩෝන උයන්ඩෝන බැනුම් ආණ්ඩෝන ගුටිකණ්ඩෝන මේ ලංකාවෙත් ඒමයි පෞගේ කාලෙල මේක් මැරුණේ ගිනිතියාගෙන චිත්ත පීඩා කායික පීඩා කොච්චර වැඩ කළත් මදී සමාර්විත උයනවා 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 ඔක්කොම වෙලා අන්තිමට බලද්දී උයපු කිනාට කණ්ඩ නෑ වැඩ කරලා කරලා නිදාගණ්ඩ විදියක් නෑ රෙදි කන්දරාවක් සෝදන්නු තට්ටු ගනන් අතු ගාණ්ඩෝන මේස පුටු ඔක්කොම පියදාණ්ඩෝන ඔය ලයිට් සෙට්ටිටන් උඩ නැගගෙන පියදාණ්ඩෝන ඒ මදිවට බල්ල බලන්ඩෝන බලල බලන්ඩෝන උව නාවන්්ඩෝන උන්ට කණ්ඩ දෙෙන්ඩෝන වත්ත පිටිය සුද්ධ කරන්්ඩෝන මැසින් එකක්වාගේ මේ තරන් මේ දුක්විලන්න කාරණාව සමාජ සම්මත දේවල් වලට පිටු පෑවා සමාජ මේවා වැරදී කියලා කියනේවා මයි කළේ ඒවා කරල කරල කරලා අන්න බලන්ඩ දාසකමට වැටුණ ඊළඟට දේශනා කළා ඔබට ඔොදට ඇස් පේනවාන ඇස්වලට කාචදාණ්ඩුවන්න ඇයි සුද එන්නේ නෑ ඇස්වල පෙශරක එන්නේ නෑ පෙනීම අඩුවෙන්නේ නෑ පත්තරේ කීවන්න පුළුවන් ඉදිකට්ට නූල දාන්න පුළුවන් හොඳ පෙනීමක් ලැබෙන්ඩර මොනවද කරල තින සංසාර ගමන හොඳට තෙල් දාලා තිරේ දාලා පහම්පත්තු කොල්ල තියෙන බුදුවාන්ට විතරම නෙමෙයි අඳුර තියෙන තැන්වලට ආලෝකෙ දුන්නා අඳුර ඉන්න ගෙදරකට පහනක් පත්තු කළොත් ඉගෙන ගන්න ළමයෙකුට අවශ්‍ය කරන එළිය ලබා දුන්නොත් කළුවරේ තියෙන ආරාමවල වටේට පහම්පත්තු කළොත් කොච්චර ලස්සනද ඒම කලාම ඒක පින පස්සෙන් ආවා හොඳ ටැස්පේර දැ ලෝකෙ ලස්සන මැස්තිබුණේ බුදු ආමුදුරුවට ගෝප කුමෝ අභි නීල සුනෙත්තෝ ලෝකෙ ලස්සන ඇස්තියෙන්නේ වසු පැටියට වස්සගේ ඇස් ඇතුළට ගිල්ල නෑ එළියට පැනල නෑ නිල්පාටයි මැනික් ගුලි දෙකක්වාද ඒවාගේ ලස්සන නයන නැත්තං ඇස් ලැබුණේ දීප පූජාව දීපදෝ හෝති චක්කුදූ ඊළඟට ඔබ අන්ද වෙලා ඉපදුනේ ඇයි කොච්චර ඉන්නවාද අන්ද වෙලා ඔබ අන්ද වුණේ පෙර ආත්මවලදී බොරුව අනුන්ව මුලා කරලා අනුන්ට වංචා කරලා අනුන්ව මුලා කරනවා බොරු කියලා ඇත්ත නැති නැත්ත කළා නැත්ත ඇත්ත කළා සත්‍ය අසත්‍ය කළා අසත්‍ය සත්‍ය කළා යුක්තිය අයුක්තිය කළා අයුක්තිය යුක්තිය කළා සාධාරණය අසාධාරණය කළා අසාධාරණය සාධාරණය කළා නීතිය අවනීතිය කළා අවනීතිය නීතිය කළා මුලා කළා මිනිසුන්ගේ මොලේ පිස්සු ඇදෙන විදියට වැඩ කළා අර මිනිස්සු අතරමං වුණා
ඔබේ වැඩ නිසා. ඒ නිසා ඉපදිච්ච ගමම්ම ඇස් දෙක ගියා. චක්කු පාලාඳුර එමනේ කළේ. අර කාන්තාව මුලා කළා. ඇස් පේනවා දැන්. නමුත් මෙන්න මේ බේතත් බඳින් ලෝන කියලා විසතියල බැන්දා. ඒ නිසා රහත් වෙනකොට අන්ද වුණ. උපතින් අන්ද වෙන අය ඉන්නවා. තරුණ වයසදි අන්ද වෙන අය ඉන්නවා. මේ ඔක්කොම අපේ කරුම. අපි කරපුවා. කවුරුත් පලි නෑ. අපි මයි කළේ. වෙන කවුරුත් කලා නෙමෙයි. අපි මයි කරලා තියෙන්. වග කිය යුත්තා අපි මයි. ඒ නිසයි මේ හොඳට අපේ බණපොතේ ලියවිලා තියෙන්නේ. ඊළඟට පින්වත්නී, ඔබේ මේ කට ඇත්ත දැකල ඇති කට ඇදවිලම. කටේ ලස්සනත් තියෙන්ට ඕන. තොල් පෙති ලස්සනට තියෙන්ට ඕන. ඩට්ටික ලස්සනට තියෙන්ට ඕන. දිව ලස්සන්ට තියෙන්ට ඕන. දැ මන් දන්න චූටිය අභගාත ළමයකින්නවා. ඒ ගෑනු ළමික්. ඒ ගෑනමට කතා කරන්න මොකක්වත් බෑ. මන්ද බුද්ධිකයි. ඒ ගෑල්ලමයි කටේ තියෙන දිව අසාමාන්‍ය ලොකුයි. ශාල දිවක්. ඒ නිසායි කෙල්ලගේ ජීවිතය ඉවරයි. එතකොට මේ කට අවලස්සන වෙන්නේ ඇද වෙන්නේ බුදු ආන්දුරුවන්ට පත්තු කරලා තියෙන පහන් කටින් පිඹින එක. සමාරු දන්නැතිකමට කරනවා. ආයි අර තෙලෙන් අපිට වැඩකුත් නෑ, තිරෙන් අපිට වැඩකුත් නෑ. ඒක පත්තු වෙලා ඉවර වෙනකල් තිබුණම මොකෝ. සමාරු යනින් ගම කටින් පිඹගෙන යනවා. බලන්න, ඒකයි මේ කර්ම විපාක ලේසි නෑ කිව්වේ. ඒකයි කර්මය ගැන ඉතනකොට පිස්සු ඇදෙනවා කිව්වෙත් ඒකයි. සිතන්න එපා කිව්වා. උම්මත්තක වෙනවා දෙයනේ මේමද වෙන්නේ කියලා. මේ බය කරන්න කියනවා නෙමෙයි. අර තිරෙන් අපිට වැඩකුත් නෑ, තෙල් ටිකෙන් වැඩකුත් නෑ. ඒක මොකොනද කටින් පිඹින්නේ? ඔකෝ පත්තු උනාවි. එතකොට අර තිරෙනුත් වැඩක් ගත්තා, අර තෙලිනුත් වැඩක් ගත්තා. කොන්න කටින් පිඹිනවා. ඒක නිසා කට අවලස්සන වෙනවා, කට ඇද වෙනවා. ඊළඟට ගොළු වෙලා ඉපදුනේ, බීරි වෙලා ඉපදුනේ ඇයි? සමාරු ගොළුයි, සමාරු බීරි. සමාරු ගොළුකමයි බීරි දෙකම තියෙන අය. ඒ අයට කං ඇයෙන්නෙත් නෑ, කතා කරන්නත් නෑ. සමාරුන්ට කතා කරන්න පුළුවන්, කං ඇයෙනවා. සමාරුන්ට කං ඇයෙන්නේ නෑ, කතා කරන්න පුළුවන්. දැන් අපේ පන්සලේ දායක පවුලක්. අනේ බොහොම අහිංසකයි. ඒ නෝනට කං ඇයෙන්නෙත් නෑ, කතා කරන්නත් බෑ. කසාද බැඳපු මිනිහට කං ඇයෙන්නෙත් නෑ, කතා කරන්නත් බෑ. දැන් ඉන්නේ මේ මතුගම පැත්තේ ගියක් කතාගෙන. එකම එක කෙල්ලක් හම්බුණා. පිම්පාට කෙල්ලෙක්. පුළුවන් අය උදව් කරන්න ඕන. ඒ ළමයාට ලස්සනට කතා කරන්නත් පුළුවන්, කන් ඇයෙනවා. ඔන්න ඒ ළමයාට හොඳට කතා කරන්න කවි කියනවා, ගාථා කියනවා, හොඳට ඇයෙනවා. දැන් අර අම්මයි තාත්තයි රැකෙන්නේ මේ පුංචි කෙල්ලගෙන්. ඇයි සද්දයක් එනකොට කෙල්ල දන්නවා? ඇයි අර දෙන්නට ඇයෙන්නේ නැහැ? කතා කරගන්න බෑ. මේ උරතල් ළමයා කියනේවත් තේරෙන්නේ නැහැ. බලන්න කර්මය ඇති. ඒ නිසා අර විදියට ගොළු වෙන්නයි බීරි වෙන්නයි කාරණාව තමයි දෙමව්පියන්ට පරුස වචනෙන් කතා කිරීම. එකක්,
අනික් එක දෙමව්පියෝ කියන දේට කන් නෙදීම. සමාර ළමයි අම්මට අරියට බයිනවා තාත්තට බයිනවා. මේ වැල්ලම් පිටියේ වෙළඳන් කරපු මාත අම්ම කෙනෙක් හිටියා වයසයි මේ දෙමටකොට. දවසක් ඇවිල්ලා බෝධිය ළඟ වාඩි වෙලා අඬනවා. මං ඇවැයි සනීප නැද්ද? නෑ ආඳුන්නේ අපේ පුතා. සල්ලි ඉල්ලුවා මගේ ළඟ නෑ අද. නෑ කියපු නිසා මගේ අම්මා මතක් කරලා මූණට බැනලා ගියා. කාවද මතක් කරලා බැනු? ඌගේ ආච්චිව. අම්මගේ අම්මා ආච්චි අම්මව මතක් කරලා. මේ අම්මා කියන ඕවා ආණ්ඩද ආඳුන්නේ අපි මෙච්චර දුක් විඳේ. සමහර වචන ළමයි පිට කරනවා පීයෙන් එන්නට වඩා සැරයි. පීයෙන් එන්න නම් ඊට වඩා හොඳයි කියනවා සමහරු. මාව මරලා දැම්ම නම් හොඳයි උඹ ඕම කිව්වට වඩා. දෙමව්පියෝ කොච්චර උසස්ද කියලා හිතන්න. දෙමව්පියන්ගේ සිතරි දෙන්න බැන්නම අපි අන්ධ වෙනවා. අම්මව බලන්න ලැබෙන්නේ නැහැ. තාත්තව ඇස් දෙකට දකින්න ලැබෙන්නේ නැහැ. අපි බීරි වෙනවා. මගේ පුතා මගේ රත්තරන් කියන ඒවා අපේ කනට ඇහෙන්නේ නැහැ. මේ දෙමව්පියන්ගේ සිත නරක් කළාම වෙන විපාක. ඊළඟට වදාලා ඔබ මේ භවයේදී කුතු වෙලා ඉපදෙන්නේ ඇයි? කුතු වෙන්නේ කුතු වෙලා ඉපදෙන්නේ ඔබ අනුන්ට සමච්චල් කරන එක. දැන් කුජුත්තරා කුදුනේමනේ පසේ බුදු මේ පසේ බුදු කෙනෙක් වැඩියා මේ රහත් බේනින් වහන්සේ නමක්. එතුමිය කුදුයි. මෙයා දානි ටික බෙදලා අර රජගෙදර සිටු රජ රාජකුමාරිකාව ඉන්න අයට අර රහත් කෙනා ආපු ඇති රඟපෑවා. අරයා මේමයි ආවි කියලා කුදු ගැවි සමච්චල් කර කර වීලු කර කර ඒ සමාරුන්ගේ ඇද කුද පෙන්න පෙන්න ඉනා වෙන්නේ බක බක ගාලා. කොච්චර කේන් තියනවද අර කුදු වෙච්ච කෙනාට? තව කෙනෙකුගේ අඩුවක් තියනවා නම් ඒ අඩුව අපි රඟපාලා පෙන්නනවා නම් අපිට ඒ විපාක ලැබෙනවා. ඊළඟට අත්පා වාරු නැති ඔය අංශභාගී කියන්නේ අත්පා බාරු වාරු නැතු ඉපදෙන්නේ මොකද? මේ අත් දෙකෙන් කකුල් දෙකෙන් දුෂ්ට වැඩ කරන එක. දුෂ්ට වැඩ කියන්නේ දෙමව්පියන්ට ගාන එක, පැවිදි උතුමන්ට ගාන එක. ඒ දුෂ්ට නපුරු වැඩ තියෙන්නේ වතුර බොන ළිඳට මිනි අලු දාලා. වතුර බොන ලිඳ කුඹුරු පාලු කරලා පෙස්සන් ගාලා මංකොල්ල කාලා බලන්න කොච්චර වංචනික වම්බ කරනවද. සාධාරණව බෙදන්න තියෙන ඒවා අසාධාරණව බෙදා ගන්න තමන්ගේ කොටසම වැඩි කර ගන්න බලනවා. ඒ නිසා තමයි අර විදියට වාරු නැතුව තව කාගෑරි උදව්වක් ඕනා. තමන්ගේ බතින් බට්ටික කාගන්න බෑ. අපි දැක්කා එහෙම මිනිහෙක් හිටියා බට්ටි ගාන බෙදලා දුන්නම බට්ටික කන්න බෑ. බට්ටික හැම තැනම විසිරුණා. ගන්න බට්ටිකෙන් කට ළඟට යන්නේ 8යි 2යි. අනිත් ඔක්කොම බිම ඉති පැදුරක් දාලායි වාඩි කරවන්නේ. වාරු නැහැ. ඇඳෙන් නැගිටින්න බෑ, පුටුවෙන් නැගිට ගන්න බෑ. අනේ වැසිකිළියට ගිහිල්ලා තමන් වැසිකිළි කරලා සෝද ගන්න බෑ. කොච්චර ඉන්නවද? කවුරුත් කළා නෙමෙයි, තමන්ම කරගත්තා. තමන්ම කරගත්ත දේ අර දුෂ්ට වැඩ නිසා තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි විදිහට අංග විකල වුණා. ඊළඟට අබ්බඝාත වෙන්න. අබ්බඝාත කියලා කියන්නේ එක පැත්තක් පණ නැහැ. මා දුකක්. එක පැත්තක් පණ නැති වෙන්න
ඒතුව තමයි අධික ලෙස සොරකං කිරීම. පින්වත්නි, සොරකම කියන්නේ මා භයානකයි, පුංචි දෙයක් වුණත් නොකිය ගන්නෝද නෑ. එක පැත්තක් පණ නැති වුණොත් ජීවිතේ මොකටද? සොරකමේ ආදීන වැටියටයි අබ්බගත බව පෙන්නන්නේ. ඊළඟට සමාරු ඉන්නවා අපි කරී කොටට ඉපදිලා, බෝම කොටයි මිට්ටෝ වයසට වඩා උසමාත ගිල්ල නෑ, වයස මේ වයසට වයසයි, නමුත් බෝම මිටි. ඇයි ඒ? සංසාරේ ණය ගත්තා, ණය අරගෙන ණය දුන්නේ නෑ, රැවට්ටුවා. ඔන්න බලන්න, දෙන්නම් බං කියලා අරගෙන මගාරිනවා. දෙන්නම් කියලා ගත්තොත් කියපු වෙලාවට දීලා දාන්න ඕන. අනන සුඛං, මම ණය නැති ජීවිතයක්, මම ණය නෑ. අපි ඔක්කොම දෙමව්පියන්ට ණයයි. අපේ අම්මා කිරි දුන්නේ නිකං, තාත්තා කෑම දුන්නේ නිකං, ඉගැන්නුවේ නිකං. මේ ඔක්කොම අපි ගත්ත ණය, මේවා අපි හොඳට ගෙවන්න ඕන. යාළු කමටාරි ගත්තා නම් දීලා දාන්න ඕන. වෙලාවක් කිව්වොත් වෙලාවට දෙන්න ඕන. ඒතකොට එයා විශ්වාසයි. ඔය සමාරු කියන්නේ අපෝ, එයා ගත්තොත් වෙලාවට කලාවට ගෙනල්ලා දෙනවා. එහෙම කියනවා. වෙලාවට කලාවට ගෙනල්ලා දෙනවා කියලා විශ්වාසය කියනවා. බය නැතුව දෙන්න කියනවා. තවත් කවස් කාට හරි, මගේ ළඟ නෑ, ඔයා ළඟ තියෙනවා නම් බය නැතුව දෙන්න, මම වගකීම බාර ගන්න. ඇයි? එයා ගත්තොත් නිසි වෙලාවට දෙනවා, විශ්වාසයි. එහෙම විශ්වාසය නැතුව ණය අරගෙන පැනලා ගිහිල්ලා නැත්තම් සැඟවිලා රවට්ටලා අර මිනිස්සයව ඇවිද්දෝලා, එහෙම කරන අය සංසාරේ බොහොම මිටි වෙලා ඉපදෙනවලු. ඊළඟට බලන්න, සංසාර ගමනේදී බන්ධනාගාරගත වෙන්නේ ඇයි? කරන වැරදි වලට. වැරදි නොකලත් බන්ධනාගාරවල ඉන්නයි ඉන්නවා. ඒ අය වැරදි කළා නෙමෙයි, නමුත් බන්ධනාගාරගත වෙලා කර්මයක්. ඒ මොකද? අනුකම්පාවක් නැතුව දුෂ්ට වැඩ කරපු එකේ විපාක. සත්තුන්ට ගානේක, සත්තු දඩයන් කරන එක. ඔය බොරු වලවල් කපනවා. දැන් මන් දැක්ක ඊයේද පෙරේදද මා විශාල දල තියෙන ඌරෙක්, වල් ඌරෙක් ගාල්ලේ පැත්තේ ලොකු වලක වැටිලා දැල් දානවා, වස තියෙනවා, දුෂ්ටකම් කරලා සමාජයේ වැජඹිලා ඉඳලා අන්න ආයි මනුස්ස ලෝකෙට ආවම කරපු නැති වැරද්දකට බන්ධනාගාරයට යන්න වෙනවා. ඇතුළට ගිහිල්ලා අඬන්න වෙනවා, අනේ මම මේක කළේ නෑ, නමුත් බලන්නකෝ මට විපාක ලැබිච්ච ඇති. නොකරපු දෙයට අර දුෂ්ටකම් නිසා. ඊළඟට බල්ලෙක් කපුටෙක් වෙලා ඉපදෙන්නේ ඇයි? බල්ලෝ කපුට වෙලා ඉපදෙන්නේ අන් සතු දේ සොරකම් කරන එක. මෙතන විශේෂයෙන් මතක තියාගන්න සංගිකදී. ඔය ඈත ගල්ලෙන් වලට ගියාම දිඹුලාගල, මදුනාගල, සිතුල්පව්වේම ගියොත් හොඳට බලන්න. ගල්ලෙන අදලා ගල්ලෙන දෙපැත්තේ සූර්යයි චන්ද්‍රයයි කොටලා තියෙනවා. සූර්යාගේ යට කපුටයි, චන්ද්‍රයාගේ යට බල්ලයි කොටලා තියෙනවා. ඇයි මේක සංගයාගේ සංගිකයි? මේවට මොනවාරි මේවා ඉර අඳ පවතින තුරු සූර්යයි චන්ද්‍රයයි ලෝකෙ ඉන්නකම් මේවා සංගයාගේ. මේවට මොනවාරි කොලොත් මැරිලා බල්ල වෙනවා, කපුට වෙනවා. ඔන්න රාජ්‍ය දේපල සොරකම් කරන එකත් එමයයි. රජේට අයිති ඉඩ කඩන්
රාජ්‍ය දේපල වංචනිකව බොරුවට තමන්ගේ පැත්තට අරගෙන සැප විඳින අය අද බවුලයි. මෙයා මේ ආත්මට විතර යොයි සැප. ආයිප දෙනට අර ඉඩං අරෝමය උත්සගෙනයන්ට බෑ. ආයර ඉඩමකට ඇතුල්වෙඩත් බෑ. බල්ලෙක් වෙනවා කපුටෙක් වෙනවා. අස්වයෙක් වෙන්නේ ගොනෙක් වෙන්නේ ඇයි කිය ලැව්වා. ගත්ත ණය දීලනෑ. ගත්ත ණය ඉල්ලනකොට බලත්කාරකං කරන පුළුවන්නන් ගනින් බට මම දෙන්නෑ. ඇයි මොකද කියලාන. මගෙන් ගත්තේ ඕන විදිහකට කර ගනින්. මං සතයක් දෙන්නෑ කියන. වැඳලා ඉල්ලුවේ අනේ පින්සිද්දවෙයි. උඹට මාව විශ්වාස නැද්ද. මං මේ බෝම අමාරු වැටිච්ච වෙලාව. අර මනුස්සයත් වටෙන් ඔක්කොම එකතු කරලා ගිල්ල දුන්නා. මෙයා දියුණු වුණා. ඉල්ලන්ඩ යදි මොකද කළේ. ඉල්ලන්ඩ යනකොට කිව්වා පුළුවන්නම් ගනි. මං එම ගත්තේ නෑ කියනවා. කෝමද ඔප්පු කරන්න කියලානො. අර මනුස්සයා සාප කරන. එකසේ පනා දෙසියක් ඉන්නේ නෑ. අන්න මැරුණා. අර කර්ම විපාක දුන්නොත් එක්කො ගොනෙක් නැත්තං අස්වේක්. උන් දෙන්නගෙම නාය විදිනවා. නාය අස්සට දාලා කඹයක් ඒකාරගෙනයි කරත්තට බැඳලා කෙවිතෙන් තලලයි දුවන්නේ. නායනුත් බැඳල ඇදලා අරකින් පිටට තලනවා දූපියගාගෙන. කොච්චර අමාරුවෙන් දුවනු ඇද. උන්ට කකුල් අතරක්. යනින් ගමන් එක කකුලක් වැටුනොත් වලකට. අමාරුවේ මදුර කකුල ලාඩංගාන. සතා විඳින දුක. ගොනාවුනේ අස්වේකුන්නේ අනුන්ගේ ණය අරගෙන ඒ ණය ගෙවල නෑ. ඊළඟට භයානක රෝග පීඩාවලට ගොදුරු වෙන්නේ ඇයි. සත්තුන්ට ගොඩාක් වදදීලා. පින්වත්නි ප්‍රාණාතිපාතා අපේ පළවෙනි ශිල්පදේ. ඊළඟට සමාරුන්ගේ ශරීරයේ හැම තිස්සෙම ගඳක් එනවා. කොච්චර නෑවත් දුර්ගන්ධක් තියෙනවා. තමන්ට මිවස ගන්න බෑ. මේ කිසිලි වලින්ගේ මරියට ගඳකන කටි. ඒ දුර්ගන්ධෙන්න කාරණාව තමයි වටිනවා කියලා ඔය සුවඳ ජාති වටින් නැති ඒවා වටිනවා කියලා විකුණනවා. ඔය දින පැනපුව ඔය සෙන් ජාති අරුමේ ඔය පාරිදාගෙන විකුණන්නේ ක්‍රීම් ජාති. එක එක රටවල් වල විසික් කරපුවා. ඒවා ගෙනල්ලා පේමන්ට් එකේ දාගෙන මේක මේමයි මේමයි කියලා විකුණනවා අපේ මෝඩ මිනිස්සු දැවටිලා අරගෙන යනවා. ඒ වගේලා ගැව්වම සමේ වෙන වෙන ලෙඩ. සමේ පිළිකා වැදෙන්න පුළුවන්. මේ සුදුසු නැති ජාති මුදලට විකුණලා අන්න ඉපදුනාම ශරීරේ ගඳක් එනවා. තමන්ගේ දේපල ඔය ගින්නෙන් විනාශ වෙන්නේ ඇයි. ගින්නෙන් විතරක් නෙමෙයි විදුලිය ෂෝට් වෙලා ඔය මා බිල්ඩින් ගිනි ගත්තේ. පෙර ආත්මවලදී වංචාවෙන් අම්බ කළා. වංචනිකව ව්‍යාපාර කළා. මට ඉස්සර මාත්‍යේ කිව්වේ ආල් මිටියකට වැලි කිලෝ 5ක් දානවා. සීනිත් එමනවා. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු දානවා. ගම්බිරි සැටවලට ගස් ලැබු ඇට දානවා. ඔය දින පැන්නම දිනේ ගලොල ඔය පෞගික ලව්වෙන්නේ කිලෝ ගණන් නෙමෙයි ටොන් ගණන්. කෑම සුදුසු නෑ මේවා පරිහරණයට. නමුත් පැකට් එක වෙනස් කරලා ඔය තේ කොළ මිරිස් එකේ හැබේ එකක්ම අපි කන්නේ ජරාව. ඒ මම්බ කරලා අම්බ කරලා තියලයි මැරිල යන්නේ. ආයි ඉපදිලා දුක්මාන්සයෙන් අම්බ කරනවා. අම්බ කරපුවා එක්කෝ ගිනි ගන්නවා නැත්තම් වයර් ෂෝට් වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා මේ කර්ම ගැන හොඳට කල්පනා කරන්න.
කල්යානකාරි කල්යාණන් නිතර හොඳ දෙයක් කරන්න ඉතන්න. හොඳ දෙයක්ම කතා කරන්න. හොඳ වැඩක්ම කරන්න. පාපකාරි වැඩ කරන්නත් එපා, ඉතන්නත් එපා. ඒ මොවුනොත් ඔබ ඉපදෙන ඉපදෙන ආත්මවලදී ඔබට සුගතියක් වෙයි, දුගතියක් නෙමෙයි. ඉපදෙන ඉපදෙන ආත්මවලදී ඔබට යහපතක් වෙයි, අයහපතක් නෙමෙයි. ඉපදෙන ඉපදෙන ආත්මවලදී ඔබට සැනසිල්ලක් වෙයි, සතුටක් වෙයි. අංග සම්පූර්ණ ජීවිතම ලැබෙයි, අඩුපාඩු නැති ජීවිතයක්. දිනපතා වටිනා ධර්ම දේශනාවලට සවන් දෙවට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කරන්න.